එන වකුණුත්තු. නිදහස ලැබිලා පසුගිය ගත වෙච්ච වසර 70 ඇතුළත මේ රටේ විහුණු ධර්මම පාලකීන් අතර මහින්ද රාජපක්ෂ ද හිමි වෙන්නේ ප්‍රමුඛ තැන. විශේෂම ප්‍රේමදාස යෝගේ මහින්ද රාජපක්ෂ සමස්තයක් විදියට ගත්තට පස්සේ තමන්ගේ බලය අත්හරින්නට අකමැත්තෙන් කල හැකි සියලුම අමන වැඩ ටික කරා. ඔබ දන්නවා රාජපක්ෂ දසමන්ගේ දරුවොත් එක්ක තමන්ගේ අඹුවත් එක්ක තමන්ගේ සහෝදරයොත් එක්ක විතරක් නෙමෙයි රට හුරං කෑවේ අවසානයේදී වටේ හිටපු හාල්පාරුවන්ටත් මේ රට සම්පූර්ණයෙන්ම විනාශ කරන්න ඉඩ දුන්නා. අද වෙනකොට එළියට අවිත්ති වෙනවා මහා ලොකුවට කයිවාරු ගහන මහා ලොකුවට දේශ ප්‍රේමය ගැන කතා කරන මහින්ද රාජපක්ෂ පහුගිය කාලේ චීනයට මේරට උගස් කරලා ඡන්ද කරලා තියෙනවා කියන කතන්දර. මිත්‍රවරුනි මේ කතාව එළියට එමත් සමග එම නැත්නම් නිව්යෝස් ටයිම් පුවත්පතේ මේ තොරතුරු එළියට එමත් සමග මහින්ද රෙද්ද කඩාගත්තා වගේ උඩ පයින්න පටන් ගත්තා. ඔවුන් නිරන්තරයෙන්ම කෑ ගැහුවා තමන් නඩු දානවා මේවා තමන්ට කරන අපහාස කියලා. ඒ වගේම ඔබ දන්නවා මහින්ද රාජපක්ෂගේ ලොකු කොල්ලා එහෙම නැත්නම් අර හොරට නීති ලෝගුව දාගත්තු මහත්තයත් නිරන්තරයෙන්ම මාධ්‍ය ආයතන වලට තර්ජනය කරා තමන් අනිවාර්යයෙන්ම සිවිල් නඩු පවරලා වන්දි අය කරගන්නවා කියලා තමන්ට කරලා තියෙන අපහාසය සම්බන්ධ. හැබැයි මිතුරුනි ඊයේ දිනේදී පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් විවාදය පැවැත්තුවා. තමන් නිර්දෝෂී නම් ඔවුන්ට තිබුණා ඊයේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තමන්ගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කරන්න. හැබැයි මරාත් මරාගේ දරුවොත් මරාගේ සහෝදරයොත් කරේ ඊයේ සම්පූර්ණයෙන්ම විවාදය මගහැරියා. මිතුරුනි මේක මහා වාසනාවන්ත තත්වයක්. ඔබ දන්නවා අබකාපිකාගේ තමයි නහය දන්නේ. මහින්ද රාජපක්ෂ හිතාමතාම ඊයේ විවාදය අතහැරියේ ඔහුට මේකට ඇවිල්ලා මුහුණ දිය නොහැකි තත්වයක් නිසා බව බොහෝ දෙනෙක් පිළිගන්න කාරණය. අඩුම ගානේ මහේකාට බැරි නම් ඔහුගේ පැටවුන්ට හරියෙන්න තිබුණා. හැබැයි පැටවුනාවෙත් තමන්ගේ මහේකා හොරකම් කරා කියන කාරණය ඔවුන් හොඳ ආකාරවම දන්නවා. මොකද මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ උපතින් බිලියන් ගාණක් ගෙනාපු මිනිහෙක් නෙමෙයි. හැබැයි අද වෙනකොට මහින්ද රාජපක්ෂ මැරෙන්නේ කෝටිපතියෙක් බවට පත් වෙලා. ඉතින් මිත්වරණි මේක මහා කාල කන්නිතාත්වය. ඊයේ මේ තත්ත්වය ගැන සඳහන් කරමින් එක්තරා නීතිඥකම කතපු කතාවකදී ඒ සහෝදරයා අමුතුම කතාවක් කිව්වා. ඌ කියනවා මහින්ද කියන්නේ මාර පොරක් මචං. මහින්ද කියන්නේ දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා කියලා. ඒක ඇත්ත. මහින්ද රාජපක්ෂ බොහෝ වෙලාවට කිසියම් දෙයක් මිනිස්සු දැක්ක කියලා දැනගත්තොත් ඒක විහිළුවකට පෙරලා ගන්නවා. හැබැයි නොදැක්කයි කියලා දැනගත්තොත් අනිවාර්යයෙන්ම එතන හොරකමක් හෝ වංචාවක් කරනවා. මිත්‍රවරුනි මහින්දල මේ සෙල්ලම් කරන්නේ උපෙත් මගේ පරමාධිපත්‍යෙක්. එම නිසා මහින්ද රාජපක්ෂලා නිශ්චිතවම දේශපාලන කුණුකූඩයට විසි කරලා අපේ හොරකම් කරපු හැම සතයක්ම අය කරගන්න මේ රජයට බල කර සිටමු. මිත්‍රවරුනි අරගලින් තුරු ජයග්‍රහණයක් නමුතුම ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.